කාවක් මට එවනවා එයා දාලා කෑල්ලක් මේක ඉන්නේ ඔක්කොම බූරුවේ අශ්වයේ කියලා. කියලා මගෙන් අහන හොඳද සර් කියලා. එයාගේ කමෙන්ට් එකයි මං ලියලා ඇරියා. අපේක්ෂකයා අතර අශ්වය බූරුව නැති වුණාට නාම යෝජනා මණ්ඩලෙන්නම් බූරුවෙක් ඉඳලා තමයි ඔයාලට දෙන්න ඇත්තේ කියලා. නැත්තම් ඔය වගේ කෙනෙක් ඉදිරි අවුරුදු 5 ඇතුළත අපි මේ පත් කරලා යවන පාර්ලිමේන්තු කණ්ඩායම අපි බුද්ධිමත්ව පත් කරලා නොයවුවොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වෙන්නේ මතකන ගිය අවුරුදු 5 වුණ දේ මේ රටට සිරිසේන මහත්තයා රැයට එකක් කියනවා රනිල් මහත්තයා උදේට එකක් කියනවා මැති ඇමති වරුන්ටයි නිලධාරීන්ටයි හිතා ගන්න බෑ කවුරු කියන දේද කරන්න ඕනේ අගමැති කියන එකද ජනාධිපති කියන එකද ඉතින් ඊට පස්සේ අගමැතිතුමා කියන දේ ජනාධිපතිතුමා දන්නේ උදේට පත්තරෙන් කොරෝනා කාලේ හැම වැඩිලාවත් හිටියානම් දෙයියනේ පරිවියගේ කකුලේ ගැට ගහලා අපිට පණිවිඩ යවන්න වෙන්නේ. ඒ පත්‍රය අච්චු ගැහුවේ නෑනේ. මෙහෙම තත්වයකට අපේ රට පහුගිය අවුරුදු පහේ පත් වුණා. අමතක කරන්න එපා. පාස්කු ප්‍රහාරය මං හිතන්නේ අපේ රටේ අහිංසක ජනතාව දරුමල්ලොත් එක්ක පෞල් පිටින් ඕනේ. හැබැයි එතුමාට මේ රට හදන්න ඉදිරි වැඩපිළිවෙල ඉදිරි අවුරුදු පහ ගෙනියන්න හොඳ පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍යයි. අපේ ජනතාව පසුගිය දවස්වල මං දැක්ක මතයකට ඔය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කියලා තිබ්බා බූරුව දාලා අස්සෙව බලාපොරොත්තු වෙන්න එපා කියලා. හැබැයි මේ පාර පොදු ජන පෙරමුණෙන් නම් බූරුවෝයි හැම දිස්ත්‍රික්කෙම බූරුවෝයි අස්සෙව ජාති දෙකම දාලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ බූරුව ටික ගෙදර යවලා අස්සෙව ටික පාර්ලිමේන්තු යවන්න. ඉතින් ඔබ සියලුම දෙනාගෙන් මේ වෙලාවේ පොහොට්ටුවට කොහොමත් කතිර ගහනවනේ මනාප තුනක් තියෙනවා අනිවාර්යයෙන්ම මනාප තුනම භාවිතා කරන්න අපේ ජනාධිපතිතුමාට ශක්තියක් වෙනවා නම් මේ පක්ෂයට ආදරය කරනවා නම් පැහැදිලිවම මනාප තුනම පාවිච්චි ගන්න කවුරු හරි කියනවා නම් තනි මනාපේ ගහන්න කියලා කිසිම දේශපාලකෙක් ඒ කෙනාට ගහන්න මේපා මොකද පක්ෂයට ආදරය කරන මිනිස්සේ කවදාවත් කියන්නේ නැහැ තනි මනාපේ ගහන්න කියලා මනාප තුනම භාවිච්චි භාවිතා කරන්න අපේ ගරු ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය අරන් දීලා මේ ව්‍යවස්ථාව වෙනස් කළා විධායක ජනාධිපති ක්‍රමය හරි හැටි භාවිතා කරමින් මේ රට ඉදිරියට ගෙනියන්න